ඔබ අප නොදුටු සිංහල කැමි සංස්කෘතිය අපූර්වත්වයන් මනා කොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවර යනන් වන ඩී.පී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරිප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියවමු මෙසේ. මක දිගට ජන කතා අටවන දිග හැරුම පනිනා ගලේ හපන්කම හඟුරන්කිත නගරයට නැගෙනහිර දෙසින් දීතලා කන්දෙන් ආරක්ෂාව සැලසෙන්නක් මෙන්න බටහිර දෙසින් දොළුකොළ කඳුපන්තියෙන් ආරක්ෂාව සැලසේ. පණ්ඩු කාව්‍ය කුමරුට මයිලන් හා සටන් කිරීමට ආරක්ෂාව සලසා දුන් දොළුකොළ කඳුපන්තියෙන් ගලා බස්නා ගිරි නිලුජරයන්ගෙන් මා ඔය පෝෂණය ලබයි. දොළුකොළ පර්වත ප්‍රාන්තයෙහි වයඹ දෙසින් උනන් තැන්න නම් සුප්‍රසිද්ධ ග්‍රාමයේ පිහිටියේය. අපගේ කේන්ද්‍රස්ථානය වූ අරත්තන රජමහා විහාරස්ථානයේ සිට සැතපුම් භාගයක් මහනුවර දෙසට ගිය විට හමුවන පේරවංගුව නම් ස්ථානයෙන් හැරී උනන් තැන්නට බස් රථයෙන් වුවත් දැනට ගමන් කළ හැකිය. උනන් තැන්න ගමට වහලින් මා ඔය ගලා බසි. මා ඔය දකුණු ඉවුර අසලයි උනන් තැන්න පිහිටියේ. ඒ අසලම මා ඔය වම් ඉවුරෙහි කොටකේ පිටිය නම් ග්‍රාමයේ පිහිටා තිබේ. මේ ගම් දෙකම මා ඔය සහ එහි ශාකාවන්ගේ ජලයෙන් පෝෂණය ලබයි. මාස් මෝසමට වීගොවි තැනින්ද යල් මෝසමට එළවල ගොවි තැනින්ද මෙගම් වාසීහු දිවි පෙවත රැකගනිති. මේ ගම් දෙක අතර මා ඔයින් එගොඩ මෙගොඩ වීමට පනිනාගල නම් භයානක ස්ථානයක් ඇත. ඔයේ ජල ධාරාවෙන් වැඩි කොටසක් මේ ගල් දෙක අතරින් ගලා බසේ. මිනිහෙකුට පැන එතෙර විය හැකි තරම් සමීපව පිහිටි මේ ගල් දෙක අතරින් ගලා බසන ජල ධාරාව ඉතා වේගවත් වේ. පැනීමේදී පය ලිස්සීමෙන් එන් යමකු වැටුනොත් එය මරමුවට වැටීමකි. මේ මාරක ස්ථානයේදී ඉංග්‍රීසි සොල්දාදුවන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත් කර සිය රට වෙනුවෙන් තම ජීවිතයද පිදූ වීරවරයෙකුගේ වීර ක්‍රියාවක් හා ඔහුගේ අවසානය පිළිබඳ සංවේගජනක ජනකතාවක් පහත දැක්වේ. 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කොට රජු සොයා බොහෝ ප්‍රදේශවල ඇවිත් බව මීට ඉහත කතාවකදී සඳහන් කරන ලදී. එසේ ගිය එක් සේනාවක් නිල්ලඹ නුවර රජු ඇද්දෝයි සිතා එහි පැමිණියහ. නිල්ලඹ නුවර රජු නැති බව දැනගත් එම සේනාව ගලහා දෙල්තොට පට්ටියගම නවනැලිය හරහා හඟුරන්කෙතට එනු පිණිස පිටත් වූහ. මේ සේනාවෝ ඉදිරියට හමුවන සියලු සුදේශකීන් මරා දැමුවාහ. ස්ත්‍රීන් දූෂණය කොට ඔවුන් මරමුවට කැප කළහ. පැසී තිබුණ කුමරු ගිනිබත් කළහ. ගව මහේෂ ආදී සතුන් මරා මස් කෑහ. ඔවුහු ඉදිරියට හම්බවන හැම ගමකම ගෙවල් ගිනි දෙවියාට කැප කළහ. මේ ලෙස කිව නොහැකි තරම් අපරාධ කරමින් කොටකේ පිටියේ නම් ගමට පැමිණියහ. මේ කාලයේ උන්නතැන්නේ වීසින් ගෙදර කුඩා රාළ නම් තරුණෙක් සිටියේය. ලපටි කල සිටම නිර්භීත ගතිගුණ වලින් යුත් කුඩා රාළ ඉදිරිපත් වූ කාර්යයේදී සිංහයකු මෙන් පසනුබසින වීරයන් හා ජාතිවාසියාලියෙන් ඔද වැඩි නිර්භීත පුරුෂයෙක් විය. ඉංග්‍රීසි සේනාව සිංහල ගම්වැසියන්ගේ ගේදොර ඉඩකඩම් ධනධාන්‍ය ආදී වස්තූන්ට කරන විනාශය අසු කුඩා රාළගේ රුධිරේ උණු වී ගියේය. මම ඔවුන් සියලු දෙනා සමග තනිව සටන් කොට විනාශ කරමි යන ස්ථිර අදිෂ්ඨානයෙන් ඔද වැඩි ඔහුට මා ඔයේ පනිනාගල සිහියට නැගුණි. ඔවුන් සියලු දෙනාම එගොඩ වේ යුත්තේ මෙතනනි. ඒ නිසා ඔවුන්ගෙන් මෙතනදී පලිගත හැකිය සිතූ ඔහු දිග හෙල්ලක්දගෙන පනිනාගල පල්ලේ තිබූ ගල් තලක්කකට වී සැඟවී සිටියේය. ඔහු සැඟවී සිටි ස්ථානයේ උඩින් නැමී ගිය ගලේ කොනකින් වැසී තිබුණ නිසා ගලෙන් පනන කිසිවකු ඔහුට පෙනෙන්නේ නැත. නමුත් ගලින් ගලට පනිනා සියල්ලන්ම ඔහුට හොඳාකාරව පෙනුනේය.
ඉංග්‍රීසි සේනාව එගොඩ වීම සඳහා එකිනෙකා පණිනාගරෙන් පණින්නට වූහ. පණින පණින එකා වීර කුඩා රාළගේ හෙල්ලේ පහරට ගොදුරු වී ගලෙන් පහළට පෙරළී සැඩ වතුරෙහි ගිලි ජල ප්‍රවාහයට යටදීම අනිකගුරු නොපෙනීම මරු වැළඳ ගන්නට විය. පළින පළින සොල්දාදුව ජල ප්‍රවාහයට වැටෙන්නේ මක් නිසාදයි පසුව එන සොල්දාදුවන්ට අවබෝධ කර ගන්නට බැරි විය. පැනීමේදී නොසලකිලිමත්කම නිසාම ඔවුන් වතුරට පැටෙතී ඔවුහු සිතූහ. සැඟවී සිට කුඩා රාළ හේවා යන නොපෙනේ. මෙසේ බොහෝ වෙලාවක් හේවා ඝාතනයේදී සිටි අප වීරයා කාල ශක්තියෙන් පිරිහින ගල් තැල්ලක සැඟවී සිට මෙම කාර්ය කිරීම ලේසි පහසු ක්‍රියාවක් නොවේ. අන්තිමේදී ශාරීරික මහන්සියෙන් පෙළුන වීර කුඩා රාළද නිලින් ස්ථානීයදී වූ ගල් තැල්ලේ ලිස්සා ගොස් සැඩ ජල පහරකට වැටි සියලුට ජාති වෙනුවෙන් සිය දිවි පිදීය. අද දක්වාත් වීසින් ගෙදර කුඩා රාළ නාමයේ අසල ගම්මසියන්ගේ හදවතින් මැකී ගොස් නැත. ලෝවටා සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න අපගේ චැනලයේද සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකනේ ක්ලික් කරන්න ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.